ඊයේ දින හබරාදුව පොලිස්ථානය වෙත හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. මෙම පැමිණිල්ලේ සඳහන් වෙන්නේ සයින්ෆාම් මාර්ගයේ එන්නත් මාත්‍රා 30ක් සොරකම් කිරීමක් සම්බන්ධවයි. මෙම එන්නත් මාත්‍රාවල වටිනාකම රුපියල් 90,000ක් බව සඳහන් කර තිබෙනවා. පසුගිය ජූනි මාස 2 වෙනිදා සිට මෙම මාත්‍රා 30ක ප්‍රමාණය සොරාගෙන ගොස් ඇති බවට එම පැමිණිල්ල සඳහන් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කරන රියදුරෙකු සහ තවත් සුළු සේවකයෙකු වගකිව යුතු බවත් එම පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වෙනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් අපරාධුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ආරම්භ කරනු ලැබුවා. එමෙන්ම ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් පරිදි තවත් විශේෂ පොලිස් කණ්ඩායමක් මේ සඳහා යොදවා තිබෙනවා. ඔවුන් ගාල්ල කොට්ටාෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්. ඒ අනුව මේ සම්බන්ධ විශේෂ විමර්ශනයක් අද දිනේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. මෙම එන්නත් මාත්‍රා සොරා ගැනීම සම්බන්ධයෙන් ගාල්ල කොට්ටාෂ අපරාධ විමර්ශන ඒකකයත් අපරාධුව පොලිසියත් මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා. ඒ වගේම දැනට සතියකට පමණ පෙර ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් 35 වැනි පුද්ගලයෙක් අතරංගුවට ගනු ලැබුවා. ඔහු අතරංගුවට ගනු ලැබුවේ වයස අවුරුදු 15ක දැරියක් අන්තර්ජාලය හරහා අලෙවි කිරීමක් සම්බන්ධයෙන් ලිංගික කටයුතු සඳහා. විශේෂයෙන්ම මේ දැරිය අන්තර්ජාලය හරහා විවිධ පුද්ගලයින්ට භෞතික වශයෙන් අලෙවි කර තිබුණා. ඒ වගේම ඊට අමතරව යම් යම් වීඩියෝස්සේ ලිංගික දර්ශන මගින් යම් යම් පුද්ගලයින්ට අලෙවි කිරීමක් සිදු කර තිබුණා. මේ සම්බන්ධයෙන් අතරංගුවටගත් සැකකරු මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කළා. ඒ වගේම මෙම දැරිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කිරීමට එම කටයුතු පොලිස්පති නියෝග පරිදි කොළඹ ළමහා කාන්තා කාර්යාංශය වෙත බාර දෙනු ලැබුවා. ළමහා කාන්තා කාර්යාංශය විසින් දැරියගෙන් ප්‍රශ්න කර තවදුරටත් ප්‍රකාශ සටහන් කිරීමේදී අනාවරණය වී තිබෙනවා. ඇය තවත් කාන්තාවක් විසින් විවිධ ස්ථානවලට රැගෙන ගොස් ඇති බවට. මෙම කාන්තාව විසින් කැලණිය ප්‍රදේශයේ එක්තරා ස්ථානයකට මෙම දැරිය රැගෙන ගොස් තිබෙනවා අවස්ථා දෙකදී පමණ. ඒ වගේම ඇය මුදලට විකිණීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව එම දැරිය කුට්ටණය කිරීමේ වරදට අදාළ කාන්තාව අත්අඩංගුවට ගත්තා. ඇය 26 හැවිරිදි තැනැත්තියක් බවටයි වාර්තා වෙන්නේ. ඒ වගේම ඇය ජඹුරලිය මඩපාත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවට අනාවරණය වී තිබෙනවා. මෙම කාන්තාව ඊයේ දින කොළඹ ප්‍රධාන මහේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇය රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. තවදුරටත් මේ ගැන පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මේ දැරිය අන්තර්ජාලයේ විවිධ දැන්වීම් පළ කරමින් ලිංගික කටයුතු සඳහා යොදවා තිබෙනවා. ඒ වගේම කුට්ටණේ සිදු කර තිබෙනවා පසුගිය මාස 3ක පමණ කාලයක් තුල. මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා පොලිසිය මගින් සිදු කරන නිරෝධායන කටයුතු වලට අදාළ මෙහෙයුම් තවදුරටත් ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම නිරෝධායන රීතීන් වලට අදාළව සැකකරුවන් අතඩංගුවට ගැනීම ආරම්භ කළේ පසුගිය වර්ෂයේ මාර්තු මාසේ 18 වෙනිදා. එදා සිට මේ දක්වා කාලයක් තුළ එක් දිනකදී වැඩිම සැකකරුවන් සංඛ්‍යාවක් අතඩංගුවට ගන්න ලැබුවේ අද දින උදෑසන 6න් අවසන් වන පැය 24ක කාල පරිච්ඡේදය තුළ. එම සංඛ්‍යාව 1561ක් පමණ වෙනවා. ඒ වගේම වැඩිම පිරිසක් අතඩංගුවට ගෙන තිබෙන්නේ කුලියාපිටිය මහනුවර සහ මාතලේ ප්‍රදේශවලින්. එමෙන්ම මේ දක්වා අතරංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව 36921ක් පමණ වෙනවා. මෙම මෙහෙයුම අඛණ්ඩව සිදු කරනු ලබනවා. සංචාරණ සීමා ක්‍රියාත්මක වන දිනයක මහා මාර්ගයේ පුද්ගලයින් 1561ක් අතරංගුවට ගැනීම විශාල ප්‍රමාණයක්. ඒ වගේම මේ ප්‍රමාණය පොලිසියට අතරංගුවට ගැනීමට හැකි වූ ප්‍රමාණය. නමුත් අපගේ විශ්වාසය හැටියට සංචාරණ සීමා උල්ලංඝනය කළ ප්‍රමාණය මීට 100 ගුණයකටත් වඩා වැඩි වෙනවා. කෙසේ වෙතත් මේ පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා. ඒ වගේම පොලිස් ජංගම සංචාරය අතුරු පැදි සංචාරය යොදවනවා. ඔබ සංචාරණ සීමා උල්ලංඝනය කළ ඔබ
ඔබ සංචාරන සීමා උල්ලංඝනය කළහොත් ඔබට විරුද්ධව නඩු පැවරීමක් සිදු කරනවා එවැනි නඩුවකදී වරදකරු වුවොත් ඔබට ලංකාවේ අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබෙනවා එවැනි අවස්ථාවක සමහර විට රැකියාවකට යාම විදේශගත වීම මේ සියලු අවස්ථාවලදී ඔබ වරදකරුවෙකු නිසා ප්‍රශ්නගත තත්ත්වයක් ඇති වෙනවා මේ නිසා අත්‍යවශ්‍ය සේවාවක සමාජිකයින් නොවේ නම් නිවසේම රැඳී සිටින්න නිරෝධායන රීතිවලට ගරු කරමින් කටයුතු කරන්න එමෙන්ම පොලිස් ස්ථානාධිපති වරුන් වෙත නිරන්තර උපදෙස් ලබා දී තිබෙනවා වැටලීම් සිදු කරන ලෙසට විශේෂයෙන්ම මේ අතරතුර නීති විරෝධී කටයුතු සිදු වෙනවා නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන ලෙසට එමෙන්ම නිරෝධායන රීතීන් ක්‍රියාත්මක වන අතරතුර අලාවත පොලිස් වාසමේ මුගුණු වටවන ප්‍රදේශයේදී නිදන් හැරීමක නිරත වූ පුද්ගලයන් 7 දෙනෙක් අලාවත කොට්ටාෂ අපරාධ විමර්ශන ඒකකයේ මගින් අත්අඩංගු කොටගෙන තිබෙනවා ඔවුන් අධිකාරියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා මෙම සැකකරුවන් බංගදෙනිය පල්ලම සහ හලාවත ප්‍රදේශවලත් ආරච්චි කට්ටුව ප්‍රදේශීත් පදිංචිකරුවන් බවටයි වාර්තා වී තිබෙන්නේ යම් කිසි කෙනෙක් නිරෝධායන රීතීන් ක්‍රියාත්මක වන කාල පරිච්ඡේදයේ සංචාරන රීතීන් ක්‍රියාත්මක වන කාල පරිච්ඡේදයේ යම් ආකාරයකට එම රීතීන් වලට පටහැනිව මේ ආකාරයට කටයුතු කරයි නම් ඒ අය අතරමඟට ගැනීමට ක්‍රියා කරනු ලබනවා ඒ වගේම ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය බෙදා හැරීම ඒ වගේම සිල්ලරට පාරිභෝගිකින් යුතු විකිණීමේ ක්‍රමවේදය යම් ආකාරයකට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් වෙනස් කර තිබෙනවා භෞතිකව අදාළ පුද්ගලයාට ඍජුවම මත්ද්‍රව්‍ය විකිණීමක් සිදු නොකර සමාජ මාධ්‍ය ජාල මගින් හෝ වයිබර් WhatsApp මගින් මේ ආකාරයට යම් කිසි ආකාරයක ඇනෝම් ලබාගෙන ඉන්පසු ජාවාරම් කරුව විසින් සඳහන් කරන ස්ථානයකින් මත්ද්‍රව්‍ය ලබා ගැනීමට පාරිභෝගිකයාට සැලැස්වීම මෙම උපක්‍රමයේ අරමුණ බවට පෙනී ගොස් තිබෙනවා එවැනි ආකාරයට කටයුතු කළ කාන්තාවක් සහ තවත් පුද්ගලෙක් ඊයේ දින පානදුර වලාන කොට්ටාෂ අපරාධ පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ඒකකයේ විසින් අත්අඩංගුවට ගන්න ලැබුවා මෙම කාන්තාව කලගෙඩිහේන තිහාරිය ප්‍රදේශයේ පදිංචි 41 කැවිරිදි තැනැත්තියක් ඇය බාරේ තිබී ජංගම දුරකථන 4ක් සහ ක්‍රෙඩිට් කාඩ් පත් 13ක් සොයාගෙන තිබෙනවා ඒ වගේම පහත්ගම ප්‍රදේශයේදී තවත් 50,000 පුද්ගලෙක් රුපියල් 7,20,000ක් සමග අත්අඩංගුවට ගනු ලැබුවා මොහු බාරේ ක්‍රෙඩිට් කාඩ් පත් 4ක් තිබූ බවටයි අනාවරණය වෙන්නේ මෙම කාන්තාව විසින් දුරකථන ඇමතුම් ලබා ගන්නු ලබනවා විවිධ පාරිභෝගිකින්ගෙන් ඒ මත්ද්‍රව්‍ය සඳහා ඉන්පසු ඇය විසින් උපදෙස් ලබා දෙනු ලබනවා යම් ගිණුමකට මේ මුදල් තැන්පත් කරන ලෙසට එම මුදල් තැන්පත් කිරීම සිදු වූ පසු පහත්ගම ප්‍රදේශයෙන් අතරංගොඩගත් පුද්ගලයා විසින් කාන්තාවට ඒ බව දැනුම් දෙනවා ඉන්පසු කාන්තාව විසින් අදාළ ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය ළඟ තබා ගන්නා ජාවාරම් කරුට උපදෙස් දෙනු ලබනවා යම් ස්ථානයක මෙම මත් පැකට් තබන මත්ද්‍රව්‍ය පැකට් තබන ලෙසට ඒ අනුව කාන්තාව විසින් පාරිභෝගිකයාට දැනුම් දෙන්නේ යම් ස්ථානයක බෝක්කුවක් අසල එහෙම නැත්නම් විදුලි පහන් කණුවක් අසල හෝ පඳුරක් අසල මෙම මත්ද්‍රව්‍ය තබා ඇති බවයි මෙය ගිණුමට මුදල් ලැබුණු පසුයි මේ ආකාරයට කටයුතු සිදු කරන්නේ එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම් කරු මත්ද්‍රව්‍ය විකුණන තැනැත්තා ඍජුවම පාරිභෝගිකයාට හඳුනා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මෙය කාලයක සිට සිදු කර තිබෙනවා ඒ අනුව දීර්ඝ කාලයක් මාස 3කටත් ආසන්න කාලයක් සිදු කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් අනුව මෙම කාන්තාව සහ පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න ලැබුවා ඒ වගේම ඔවුන්ගේ නියෝග මත ප්‍රාදේශීය වශයෙන් මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයන් 5 දෙනෙක් ඊයේ මාතර සහ වැලිගම් ප්‍රදේශවලදී අත්අඩංගුවට ගන්න ලැබුවා ඔවුන් බාරේ තිබී මත්ද්‍රව්‍ය ගෑම් 650කට ආසන්න ප්‍රමාණයක් සොයා ගන්න ලැබුවා එම පුද්ගලයන් 42 25 35 31 සහ 32 පුද්ගලයන් වෙනවා එක් පුද්ගලයෙක් බාරේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 190ක් ඒ වගේම අනෙක් පුද්ගලයා බාරේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 160ක් තවත් පුද්ගලයෙකු බාරේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 140ක් හතරවෙනි පුද්ගලයා සතුව මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් සහ පස්වන පුද්ගලයා සතුව මත්ද්‍රව්‍ය ග්‍රෑම් 60ක් ලෙස මත්ද්‍රව්‍ය ග්‍රෑම් 650ක් සොයාගෙන තිබෙනවා මේ සම්බන්ධයෙන්
වැඩිදුර විමර්ශන තවදුරටත් සිදු කරනු ලබනවා. අත්අඩංගුවටගත් කාන්තාව සහ සැකකරු කොළඹ මත්ද්‍රව්‍ය විනාශ කාර්යාංශය වෙත බාර දී තිබෙනවා. ඒ වගේම වැලිගම සහ මාතර ප්‍රදේශවලින් අත්අඩංගුවටගත් සැකකරුවන් වැලිගම සහ මාතර පොලිස් ස්ථාන වෙත බාර දී තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය ජාලය මෙහෙවනු ලබන්නේ දැනට ඩුබායි රාජ්‍යයේ සිටින බවට සැක කරන එවැගේම අපට අවශ්‍ය ප්‍රධාන මධ්‍යම ජාවාරම් කරවපු වන ලැබුන් චින්තකනෝ තරක්කටා විසින් බව අනාවරණය වී තිබෙනවා. තවදුරටත් මේ ගැන පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඒ වගේම ඊයේ දින මද්‍රව්‍ය වලට අදාළ මෙහෙයුම් රැසක් ලංකාවේ ප්‍රදේශ ගණනාවක තවදුරටත් සිදු කර තිබෙනවා. විශේෂ කාර්ය බලකාය විසින් කහතුඩුව ප්‍රදේශයේදී ඊයේ සිදු කරන ලද මද්‍රව්‍ය වලට අදාළ මෙහෙයුමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 279ක් සමග එක් සැකකාරයක් සහ සැකකරුවන් 3 දෙනෙක් අතරඟුටගෙන තිබෙනවා. ඒ වගේම ජංගම දුරකථන 10ක්ද ජංගම දුරකථන 4ක්ද ඔවුන් බාරයටගෙන තිබෙනවා. මීට අමතරව ගල්කිස්ස රත්මලාන් ප්‍රදේශයේදී සිදු කරලාද මෙහෙයුමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 26ක් සොයාගෙන තිබෙනවා. එමෙන්ම මෝදර ප්‍රදේශයේදී සිදු කරලාද මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 25ක්ද නිකවරටිය කොට්ටාෂ අපරාධ විමර්ශනයේ කියමගින් සිදු කරන ලද මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 9ක් සහ අයිස් ග්‍රෑම් 1ක්ද සොයාගෙන තිබෙනවා. අදාළ සැකකරුවන් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අනුව ඊයේ දිනේදී සිදු කරන ලද මුළු මත්ද්‍රව්‍ය මෙහෙයුම් වලින් සොයා ගන්නා ලද හෙරොයින් ප්‍රමාණය කිලෝ 2කට ආසන්න බවටයි වාර්තා වී තිබෙන්නේ. ඔබටත් පුළුවන් මත්ද්‍රව්‍ය සඳහා තොරතුරු ලබා දෙන්නට ඔබ කලියුත්තේ 1997 දුරකථන අංකයේ වෙත දුරකථන පණිවිඩයක් ලබා දීමයි.